මම අද හදන්න යන්නේ මන්නක වලින් කෑමක්. මේක මොකද නයිජීරියන් කෑමක්. ඒ කියන්නේ අප්‍රිකන් අය ගොඩක් කල් කනවා මේ කෑම. මේක මේ මම දැන් අද පොලේ ගියම මන්නක මුලක් කනවා. මේ තින්නේ මන්නක. මේගොල්ලෝ මෙහෙම තමයි මන්නක කපලා කෑලි වලට මෙහෙම තමයි තියෙන්නේ. මේ ඉතින් මේ එක හරයි ලේසියෙන් ඉතින් අපිට අර මේ ඇවිල්ලා ගෙදර ඇවිල්ලා කප කප හිමින් ඕනේ නැහැ. මෙහෙම කෑලි වලට කපලා මේ වගේ දැල් වගේ මළු වල දාලා තමයි තියෙන්නේ. මෙයාලගේ ඉටි බෑග් එහෙම පාවිච්චි කරන්නේ නැහැ. අපි පොලට ගියත් කොහේ ගියත් අපි බෑග් එකක් අරන් යන්න ඕනේ, නැත්නම් යාළුවෙන් සල්ලි දීලා ගන්න ඕනේ. මේ වගේ මළු වල දාලා තමයි යාළා එළවලු හැම එකම දෙන්නේ. ඉතින් ඒක අපිට හරිම ලේසි. ඉතින් මේ මම දැන් මේ ටික ඉස්සලාම මේ ගෙනාපු ටික හොද ගන්න ඕනේ හොඳට. හොදගෙන චූටි චූටි කෑලි වලට කපලා මේ මේක හොඳට මේ වතුර දාලා බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඉස්සලාම අපි මේ ටික තමයි කරගන්න ඕනේ. ටික කරගෙන ඉන්නවා අපි. ඒ මොනකවත් එක අපි කන්නේ මෙන්න මේ කුකුල. ගම් කුකුල. කුකුල් මස් කරියක් තමයි ඒකට එක හදන්නේ අපි. මෙයාලත් මේ කෑමත් එක කන්නේ චිකන් කරි එකක්. ඒගොල්ලෝ හදන්නේ නම් වටක් අයට පිටි එකක් තව මොකද්ද පිටි එකක් දාලා පාම් ඔයිල් ඒ වගේ දාලා තමයි එයාලා හදන්නේ. ඒගොල්ලෝ මෙහි අය පොල් කිරි පාවිච්චි කරන්නේ නැහැ. ඒක ඒගොල්ලෝ ගෝ කරන්නේ වගේ පිටි වර්ග දාලා. එතකොට මම නම් හැදුවේ ලංකාවේ විදියට චිකන් කරි එක තමයි. YouTube එකේ ඔයගොල්ලෝ බලන්න ඒගොල්ලෝ හදන විදිය එහෙම තියෙනවා. ඉතින් ඒ විදි නම් ඉතින් අපිට සාමාන්‍ය සෙට් වෙන්නේ නැති. ඇත්තටම මේ ෆස්ට් ටයිම් තමයි මම මේක මේ ට්‍රයි කරන්නේ. මම ඊට කලින් හදලා තිබ්බේ නැහැ. මම YouTube වීඩියෝ එකක් බලලා ඒක විදිහට තමයි හදන්න පටන් ගත්තේ. මේක ලොකු දෙයක් නැහැ. ඉතින් ඒ වුණාට අර වතුර ප්‍රමාණයම මම දන්නේ නැති හින්දා වතුර චුට්ටක් විතර මම හිතන්නේ වැඩි වුණා. අපි බලමු ඉතින් හදලා ඉවර වෙද්දි ඒ විදිහටම එයිද කියලා. බිත්තිවල විසික්කෙයිය බලාගෙන කුකුලෙක් එක්ක පොර බදින අර තියෙන තෙල්නේ දර කහපාටට. මේක අඩු ගින්දරේ කූරු ගගා ඉන්නවනේ. අර ලංකාවේ අර දොදොල් කූරු ගාන යන්නේ විදියට මේක ටික වෙලාවක් යද්දි ටික් වෙනවා මේ විදියට. එතකොට හැන්දර තීරෙනවා ගොඩක් ගණකම් කියලා. අර ගුලියක් වගේ එකට එකතු වෙනකම් මේක තම්බ ගන්න ඕනේ. ඊට පස්සේ මම දැන් මේකට චිකන් කරි එක හදන්න යන්නේ. චිකන් කරි එක මම කරේ වලන්දට තෙල් දාලා ඒකට ලුණු මිරිස් කරපිංචා. එතකොට කරදමුඟු කරාමුණටි කුරුඳු පොතු තලලා ඒ ටික දාලා මං චිකන් එකට වෙනම හදලා තියලා තිබ්බා. විනාකිරි ලුණුයි මිරිස් පොඩු කහ ගම්මිරිස් පොඩු කළු කුඩු ඒ ටික දාලා වෙලා කියලා තිබ්බා. මං ඊට පස්සේ ඒක මේ ටෙම්පරාදුවට හලලා ඊට පස්සේ වතුර දාලා ටිකක් වෙලා තැම්බෙන්න තිබ්බා. මේක මේ ටිකක් වෙලාන්නේ ගොඩක් වෙලා තැම්මන්න ඕනේ. මොකද අර බ්‍රවුන් කුකුල් මස් හින්දා මේක තැම්බෙන්න නම් ගොඩාක් වෙලා ගියා. මට චිකන් එකක් කපලා දීලා ඉතින් යා වාඩි වෙලා ඉන්නා වීඩියෝ එකක් බලාගෙන
කෑම එක හදලා ඉවර වෙනකන් කන්න. ඉතින් බඩගිනි වෙලා තමයි ඉන්නේ මං හිතන්නේ. බැන්ඩේ උද්දා මේක තමයි ඉතින් ෆයිනල් රිසල්ට් එක. මේ විදිහට තමයි ආවේ. මෙයාලා මෙහෙම ගුලියක් වගේ හදලා එහෙම කෑලි කඩාගෙන කරි එකේ ගාගෙන තමයි කන්නේ මේ විදිහට. මම ඊට කලින් මේක කාලා බැලුවා. ඉතින් මට නම් එච්චර සාර්ථකත්වයක් නැත වගේ. ආයෙ පෙන්වන්න ඕනේ නේද මම මේ වීඩියෝ එක. මේ ඒ වුණාට ඊට වැඩිය හොඳයි මට නම් හිතෙන විදිහට. මඤ්ඤොක්ක කෑලි කපලා තඹලා අපි අර පුරුදු විදිහට ලංකා විදිහට කනවනම් ඒක හොඳයි කියලා මට හිතෙනවා. මම දන්නේ අනිත් අයගේ විදිහ නම් මේ හදලා බලන්න. සමහර අයට සෙට් වෙන්න පුළුවන්, සමහර අයට සෙට් නැති වෙන්න පුළුවන්. So stay tuned, do subscribe and see you in another new video. Thank you for watching. Bye bye.